අතිශය දුෂ්කර තත්ත්වයන් ප්‍රමාණයක් තිබුණා. තමන්ගේ දරුවට තුන්වේල කණ්ඩ දෙන්න විදියක් නැතුව, ඒ වගේම වැටුප් ටික හරියට ලැබෙන්නේ නැතුව ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැතුව, බදුමිල දරා ගන්න බැරුව, බඩුමිල දරා ගන්න බැරුව ජීවත් වෙන්න බැරි වටපිටාවක් පහුගිය කාලය ඇතුළේ නිර්මාණය වුණාට පස්සේ කිලෝමීටර් ගණන් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය නැතුව පැය ගණන් ඉඳ වුණාට පස්සේ මේ රටේ ජනතාව තෝරපු මාවත තමයි දනින් වැටීම වෙනුවට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරලා ඒවට උත්තර හොයන්න ඕන කියන පාර තේරුවා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් විදියට පුළුල්තම මහජන අරගලයක් ඇතුලේ, අකණ්ඩ මැදිහත් වීමක් ඇතුලේ පම්පෝරි ගහපු ආණ්ඩු නායකයෝ පස්සදොරින් මන්දිරවල පස්සාදොරවල් වලින් පැනලා යන මට්ටමටම මේ අරගලය තීව්‍ර වෙලා දහස් සංඛ්‍යාත ජනතාවකගේ මැදිහත් වීමක් ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරුවෝ ඉවත් කිරීමට අදාළ තත්ත්වය නිර්මාණය වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ උද්දච්ච අගමැතිවරයා පන්නා දැමීම සඳහා වූ අකණ්ඩ මැදිහත් වීම වෙනවා. ඒ වගේම මුල හතක් තියෙනවා කියපු බැසිල් රාජපක්ෂ පන්නා දැමීම සඳහා වූ අකණ්ඩ අරගලය වෙනවා. මෙන්න මේ අරගලය ඇතුලේ ආණ්ඩුවලට දන ගහන්න වුණාට පස්සේ, ආණ්ඩු ගෙදර ගියාට පස්සේ ආණ්ඩුව කරපු ජනමතයක් නැති, ජනතාව පරාජය කරපු පොහොට්ටුවේ ඉතිරි වුණු හෙංචයියෝ ටික මොකද කරේ? රනිල් වික්‍රමසිංහ කියලා දොරටුපාලයෙක් ගෙනල්ලා තමන්ගේ හිටපු රජවරු ටික ආරක්ෂා කරගන්න අදාළ මැදිහත්වීම වුණා, මැදිහත්වීම කරා. හැබැයි මේ මහජන අරගලය ඇතුලේ ජයග්‍රහණ ගොඩක් සමාජයට එකතු කරමින් මේ කරපු මහජන අරගලය ඇතුලේ හම්බ වුණු ප්‍රධානම ජයග්‍රහණය තමයි මහජන බලයේ ඉස්සරහා සියල්ල යටයි කියන එක. මහජන බලයේ ඉස්සරහා සියල්ල යටයි කියන එක වඩ වඩාත් මේ සමාජයට තහවුරු කරා. ඉතින් මෙන්න මේ අරගලය එක අධියරයක් ඉවර වෙන තත්වයක් ඇතුලේදී අපි දැක්ක පහුගිය කාලෙදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිව ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අදාළව කටයුතු කරා. ඒතර අගෝස්තු මාසයේ 18 වෙනිදා වරෙන්තුවක් තියෙනවා කියලා අත්අඩංගුවට අරගෙන ගල්වැව සිරිදම්ම හිමි, ඒ වගේම මම, ඒ වගේම ජීවන්ත සහෝදරයා ඇතුළු අපි කීප දෙනාව අත්අඩංගුවට අරගෙන බොරු නඩු පවරලා සාක්ෂි හොයනවයි කියලා බොරු සාක්ෂි නිර්මාණය කරලා දැවැන්ත මැදිහත් වීමක් අරගෙන ගියා වසර ගණනාවක් අපිව සිරකිරීමට අදාළව. එතකොට ඒ අපිව සිරකිරීම කියලා කියන්නේ තනි හුදු පුද්ගලයෙක් මතගෙනව මර්ධනයක් නෙමෙයි, මේ මුළු සමාජයටම සටන් කරොත් උඹලට වෙන්නේ මේකයි, ආය පාර්ට බැස්සොත් උඹලට වෙන්නේ මේකයි කියන එක ඒත්තු ගන්වන්න තමයි ආණ්ඩුව, ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ත්‍රස්තවාදී වැළැක්වීම පනතයට අපිට නඩු පැවරුවේ. එතකොට මේ තිරපිටපත ලියද්දී තිරපිටපතේ තිබුණ මෙහෙම අපිව නිදහස් කරන්න නෙමෙයි, ආණ්ඩුව උත්සාහ කරේ හැකිනම් අපිව ඝාතනය කරන්න, වසර ගණනක් අපිව හිරේ තියන්න. හැබැයි මේ රටේ ජනතාව කරපු අකණ්ඩ මැදිහත් වීමක් ඇතුලේ මර්ධනයේ ඉස්සරහා දන ගහනව වෙනුවට ඒකට විරුද්ධව සටන් කිරීම ඇතුලේ නීතිඥ සහෝදරවරු, ඒ වගේම වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්යවරු, බැංකු සේවකයෝ, ගුරුවරු, ඒ වගේ මෙතනින් එහාට ගිලා සියලු සිවිල් ක්‍රියාකාරීන් සහෝදරයන්, ඒ වගේම එකිනෙකා දහස් සංඛ්‍යාත මේ රටේ අම්මා තාත්තලා අපි දැක්කා අර අභියාචන අස්සම් කරපු අම්මා තාත්තලා, දියුරුම් පෙස්සන් අස්සම් කරපු අම්මා තාත්තලා, ඒ වගේම අපි උසාවි ගියේදී දවසක් ගානේ අපි බලන්ඩා අම්මා තාත්තලා පුංචි දරුවෝ, ඒ වගේම දවස් 107ක් අපි හිරේ දාලා ඉද්දී කෑම එකක් හරි අරගෙන ඇවිල්ලා අපේ සුවදුක් අහපු ආදරණීය අම්මා තාත්තලා, ඒ වගේම පෝස්ට් එකක් හරි ෂෙයා කරලා මේ මර්ධනයට එරෙහිව සටන් කරන්න ඕන කියලා හිතපු අම්මා තාත්තලා කඳුළු ගෑස් කාගෙන, බැටන් පොලු ප්‍රහාර කාගෙන දවස් ගණන් මහා අවුවේ හිටපු අම්මා තාත්තලා නගර ගාන ගිහිල්ලා දැනුවත් කරපු ආදරණීය අම්මා තාත්තලා, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ආදිලි සියලු දෙනා කරපු අකණ්ඩ අරගලයක් ඇතුලේ මෙන්න ආණ්ඩුවට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ තීන්දුව හමුවේ, ඒ වගේම අධිකරණයේ ඒ ගෙනාව ඓතිහාසික තීන්දුව ඇතුලේ අපි නිදහස් කරන්න ඕනේ කියන සාකච්ඡාව ඇවිල්ලා නිදහස ලබලා තියෙනවා. හැබැයි අපි මේකෙදි මතක් කරන්න ඕනේ මේ පිටපතේ තිබුණේ අපිව නිදහස් කරන්න නෙමෙයි. අපිව 2000 ගිය අවුරුද්දේ අගෝස්තු 18 වෙනිදා අත්අඩංගුවට ගත්තට පස්සේ අපි අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිසියේ ඒකකයේ පිරිසක් විසින්. එතකොට ඔවුන් අත්අඩංගුවට ගද්දී දැන් මාව අත්අඩංගුවට ගන්න වෙලාවේ අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයේ ASP මහින්ද විලෝ ආරච්චි කියන පුද්ගලයා. එතකොට ඔහු මාව අත්අඩංගුවට අරගෙන වරෙන්තුවකට කියලා අත්අඩංගුවට අරගෙන ඔහු අරගෙන යනවා මාව පෑලියගොඩ පොලිසියට අරගෙන ගිහිල්ලා කිසිම පැහැදිලි කිරීමක් නැතුව
කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුලේ හංගල වගේ තියලා අනිත් පහවදා පාන්දරම කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් පිට වාහනයක දාගෙන රෙද්දකින් ඔතල අරන් යන එඬේරමුල්ල පොලිසියට එඬේරමුල්ල පොලිසියට අරන් යනකොට පොලිසියට සියලු සැකකරු එඬේරමුල්ල පොලිසියෙන් අයින් කරලා මා අපිව විතරක් ගේන නිසා එඬේරමුල්ල පොලිසියෙම හිස් කරලා අමුතු විදිහකට අපිව අරගෙන යනවා එඬේරමුල්ල පොලිසියට එඬේරමුල්ල පොලිසියට අරන් ගිහිල්ලා ඒස්පී මහින්ද විලෝල ආරච්චි කියන පුද්ගලයා තමන්ගේ මේ වගේ මේසෙක ඉඳගෙන පිස්තෝලයක් මගේ පැත්තට හරවලා පේන්න තියලා විජේවීරට වුණු දේ උඹට මතකද? ඒ වගේම විජේ කුමාරතුංගට වුණු දේ උඹට මතකද? ඒ නිසා උඹටත් ඒ ටිකම තමයි කරන්න අපිට ඕනකම තියෙන්නේ. හැබැයි මේ තත්වේ නිසා උඹව ඝාතනය කරන්න විදියක් නැහැ. ඒ නිසා තැපල අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා ඒස්පී මහින්ද විලෝර ආරච්චි කියනවා. එතකොට එහෙම කියලා ඉවර වෙලා තර්ජනය කරලා මරනවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කරා උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රශ්න කිරීම කරන්නේ නැතුව එහෙම කොහෙටවත් අදාළ නැති පොලිසියක් ඇතුලේ අපි එහෙම දිගටම තියාගත්තා. ඊට පස්සේ එතනින් එහාට අපිව වාහනවල දාගෙන කවුරුත් දන්නේ නැති විදිහට වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයකට අරගෙන යනවා. පොලිස් නේවාසිකාගාරයට අරගෙන ගිහිල්ලා පොලිස් නේවාසිකාගාරේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බිම් මහල යටටට්ටුවට කලුවර කාමරවලට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැතුව රෙදි වලින් ඔතලා පැය ගාණක් අපි තියෙනවා. අපි මේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණාවෙදි මේ රටේ ජනතාව මේ සියල්ල දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි මේ සියල්ල අපි එලි කරන්නේ. එතකොට වෙරළබඩ පොලිසියේ පොලිස් ක්වාටර්ස් එක බිම් මහලකට අරගෙන ගිහිල්ලා එහෙම තියාගෙන ඉන්නවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා මේ දවස් ගාණක් මෙහෙම රවුම් ගහලා තර්ජනය කරලා මරණවයි කියලා අවසාන කෑම් වේල කණ්ඩ ඕනද කියලා අහලා තර්ජනය කරලා මොකද කරන්නේ? අපිට නීතිඥවරේ හම්බ වෙන්න බැරි විදියට, සිවිල් සංවිධාන නියෝජිතයෙක් හම්බ වෙන්න බැරි විදියට, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අපිව බලන් දෙනකොට අපිව කොහේ හරි අරන් ගිහිල්ලා තියලා තියෙන්නේ කියලා වෙන විදියට අවශ්‍ය සියලු දේවල් සැලසුම් කරා පෑලියගොඩ පොලිස් ස්ථානයේ. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා එකපාරම තව දවසකදී 21 වෙනිදා උදේවරුවේදී මේ පොලිසිය කට්ටිය මොකද කරන්නේ? අපි වාහනයක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලේ ළඟ තියෙන වාහන පාක් එකෙන් අඩි 10ක් විතර පහළට බැස්සට පස්සේ දෙන පාළු ගඟ අයිනට අරගෙන ගිහිල්ලා රෙද්දකින් ඔතලා මාංචුත් දාලා ආයුධ ටික වටේටම දාලිවර වෙලා දුරකට නැමුතුන් ලබා ගන්නවා ඒ ගිය ආරක්ෂක නිලධාරියා සර් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්න අපි මොකද කරන්න ඕන කියලා. එහෙම වාහනයක් සැකසහිතව ඒ නවගමුව දේවාලේ වාහන පාක්කයකට පහළ ගඟායිනේ නතර කරලා තිබුණට පස්සේ නවගමුව දේවාලේ ආරක්ෂාවට ඉන්න පොලිසිය මහත්තයා ඇවිල්ලා බලනවා සැකසහිත වාහනයක් ඇයි මෙතන තියෙන්නේ කියලා. එහෙම වුණාට පස්සේ අපිව අරගෙන ගියේ පොලිසිය නිලධාරිය මොකද කියන්නේ? යකෝ වන්නරුව එනවා ඌ එන්න කලින් ඉක්මනට එළවපන් කියලා. එතකොට නවගමුව පොලිසිය අයවත් දන්නේ නැහැ අපි වෙයි අරගෙන ගිහිල්ලා අර දේවාල පිටිපස්සේ දේවාලේ ළඟ ඒ තියෙන ගඟක් පල්ලේ දාගෙන හිටියේ කියලා. එතකොට එහෙම තමයි මැදිහත් වීම ටික කරේ. එතකොට මේ මැදිහත් වීම ටික කරන වෙලාව නිශ්චිත නිලධාරියෝ කිව්වා පහුගිය කාලේ පාතාලය කියලා නම් ප්‍රසිද්ධ කරපු බොහෝ අය ඝාතනය කරේ අපි මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා විශේෂයෙන්ම මදූෂ් කියන අයගේ නම කියලා කියනවා. අපි මදූෂ ඝාතනය කරේ මෙන්න මෙහෙම DO එක දවස් ගාන ඉවර වෙලා ඇද්දි අපි ප්ලෑන් කරේ මෙහෙම CCTV නැති තැන අපි හැව්වේ මෙහෙම අපි මෙන්න මෙහෙම තමයි ෂූට් කරේ. ඒ නිසා වැඩිපුර සද්ද දාන්න එපා කියලා කිව්වා. ඉතාලම වගකීමෙන් අපි කියන්නේ මේවට අදාළ ඉදිරියේ ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට එහෙම කියලා දැවැන්ත මැදිහත් වීමක් කරා. එතකොට මෙන්න මෙහෙම කරද්දි පැය 72ක් රඳවා ගැනීමක් කරා කිසිම උසාවියකට ඉදිරිපත් කිරීමක් කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි වරෙන්තුවකට අත්තරංගුවට ගත්ත අපිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝග අස්සම් කරන කල දවස් 3ක් පොලිසිය කරේ කොහොමද අපිව ඝාතනය කරන්න කියලා, කොහොමද අපිව දන ගස්සන්නේ කියලා දාලා සැලසුම් කරපු එක. එතකොට මෙන්න මේ ප්‍රශ්නේදී අපි අහනවා පොලිස්පතිවරයාගෙන්, අපි අහනවා පෑලිගොඩ පොලිසිය ස්ථානාධිපතිවරයාගෙන්, දැන් අපි විමර්ශනයකට අත්තරංගුවට ගත්තනම් එතකොට නවගමුව දේවාලේ වාහන පාක් එක, නවගමුව දේවාලට පහළ තියෙන ගඟායින, වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නිවාසයේ බිම් මහල, එතකොට එතනින් ගිහිල්ලා එයා එඬේරමුල්ල පොලිසියේ පිටිපස්සේ තියෙන කැලෑව, එතකොට මේව විමර්ශන ස්ථානද? අපි අහනවා මේව විමර්ශන ස්ථානද? පොලිසියට මොකද්ද තියෙන අයිති අපි එහෙම අරගෙන යන්නේ? පෑලියගොඩ පොලිසියෙන් අපි අත්අඩංගුවට ගත්තනම් පෑලියගොඩ පොලිසිය තියලා අපේ නීතිච්චවරුන්ට දීලා නීතිච්චවරු හම්බෙන්න අවශ්‍ය අවකාශය අදලා විමර්ශන කරන්න ඕන. එතකොට අපි අහනවා නිශ්චිත උත්තරයක් පොලිස්පතිවරයා දෙන්න ඕන, පෑලියගොඩ පොලිසිය දෙන්න ඕන, ඒ වගේම TID එක උත්තර දෙන්න ඕන. ඇයි දැන් මේ තැන් තැන් වලට අරන් ගියේ?
ආයුධ පෙන්නල අපිට කතා කරේ තර්ජනය කර යයි කියලා දැන් අපිට පැහැදිලි කිරීම කරන්න ඕන. ඒස අපි ඊටාම වගකීමෙන් කියනවා මේක ඊටාම සැලසුම් සහගතව කරපු එකක්. ඝාතනය කරනවා කියලා තුවක්කු පෙන්නල කියපු එකක්. ඝාතනය කරයි කියලා ඒව කියලා උදම්මනපු මේ පොලිසිය මෙහෙම තමයි මැදිහත් උනේ. ඉතින් මෙන්න මෙහෙම කරලා ඉවර වෙලා රැඳවුම් නියෝගයක් අස්සම් කරලා අපි බාර දෙනවා ත්‍රස්ත මර්ධන ඒකකයට. ත්‍රස්ත මර්ධන ඒකකයට බාර දුන්නාට පස්සේ ත්‍රස්ත මර්ධන ඒකකයේ ASP රත්නායක කියන නිලධාරියා තමයි මේ විමර්ශන ටික පැනලා බාරගත්තේ. එතකොට මේ රත්නායක කියන නිලධාරියා කවුද කියන එක සම්බන්ධව අපි ඔබට අනාවරණය කරන්න. එතකොට මේ TID එකේ විමර්ශනයේ බාරව හිටපු ASP රත්නායක කියලා කියන්නේ ආමි සුරංග නැමැති සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවේ සිටියේදී ඔහුව ඝාතනය කිරීමට අදාළව දැනටත් යන නඩුවක ප්‍රධාන චූදිතය තමයි ASP රත්නායක කියන පුද්ගලයා. එතකොට දැන් මේක මාර විහිළු සහගත කාරණේ තමයි ආමි සුරංගලාව ඝාතනය කිරීමට අදාළව ප්‍රධාන චූදිතයව තමයි මේ කිසිම සාක්ෂියක් නැති නඩුවක් ඔප්පු කරන්න කියලා සාක්ෂි හොයන්න කියලා මේකට අදාළව මේ විමර්ශන කරන්න කියලා දාන්නේ. එක පැත්තකින් පෑලියගොඩ පොලිසිය ASP මහින්ද විලෝලාරච්චිලා තව පැත්තකින් ASP රත්නායකලා මෙහෙම මැදිහත් වෙද්දී අපි ඊට වගකීමෙන් කියනවා පොලිසිය ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් අපි ආරක්ෂා කරා. හොරපාරෙන් වෙන වෙන පොලිසිවල ගිහිල්ලා කැලයස්සේ අපිව දානකොට ඒ පොලිසිවල හිටපු සහෝදර සහෝදරියන්ම විශාල ප්‍රමාණයක් අපි ආරක්ෂා කරමු නිසා තමයි අදටත් අපිට ඔබ ඉස්සරහා මේ විදිහට කතා කරන්න පුළුවන්කම හම්බුනේ. ඒ නිසා අපි මේ ඇඟිල්ල දික් කරන්නේ පොලිසියේ ඉන්න ආදරණීය සහෝදරු සියලු දෙනාට නෙමෙයි. තරුපටි ගහගන්න දේශබන්දුලාගේ කුක්කෝ විදියට ඉන්න, ටිරාන්නලස්ලාගේ කුක්කෝ විදියට ඉන්න, අදටත් පරාජිත රාජපක්ෂලාගේ රූකඩ විදියට ඉන්න, අතලොස්සක් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරුපටි ගහගන්න තවමත් කඩේ යන පොලිසිය කීප දෙනෙක් තමයි මේ සියලු මැදිහත් වීම කරේ. එහෙම කරලා විමර්ශනය කළා දවස් 90ක් විමර්ශනය කරලා බැලුවා. අනේ විහිළු සහගත කාරණේ තමයි කිසිදු සාක්ෂියක් නැල්ලු. ඊට පස්සේ රිමාන් ගත කළා තව දවස් 90ක් විතර කරලා බැලුවා. තව දවස් මාස ගාණක් කරලා බැලුවත් පස්සේ ඒත් සාක්ෂි නැල්ලු. දැන් මේකේ විහිළු සහගත කාරණේ තමයි දැන් පොලිසිය ඊට පස්සේ ඉදිරිපත් කරා සාක්ෂි සම්පින්දන වார்த்தාවක් ඔබ නඩු විභාගයේදී නඩු නියෝගයේදී ඔබ දකින්න ඇති සාක්ෂි සම්පින්දන වார்த்தාවෙදී ඉදිරිපත් කළ තිබුණු කරුණු. ඒකට ඉතාම නිශ්චිතව කියන්න ඕන දැන් පොලිසිය මොකද කරලා තියෙන්නේ ත්‍රස්තවාදය ත්‍රස්ත මර්ධන ඒකකය කළ දින රනිල් වික්‍රමසිංහගේ තිරාන්නලස්ගේ ඌමනාවට අපිව රඳවා තබා ගන්න දාලා බොරු සාක්ෂි නිර්මාණය කරපු එක. කැරලි මර්ධන ඒකකයේ අජන්ත රොඩ්රිගෝ කියන පුද්ගලයා නිලධාරියා බොරු සාක්ෂියක් දීලා තිනවා බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා මරන්න තර්ජනය කරාලු. එතකොට ASP අජන්ත රොඩ්රිගෝ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා මරන්න තනි පුද්ගලයෙක් තර්ජනය කරද්දී පොලිස් මූලස්ථාන ඉස්සරහදී ද අපි අහන අනිත් කට්ටිය කොයිද හිටියේ? අනිත් පොලිසිය මාතුරු කොයිද හිටියේ? ඒක වෙලා තියෙන්නේ අජන්ත රොඩ්රිගෝටම විතරයි. ඒක දැකපු වෙන කවුරුත් පොලිසිය නෑ. මාර විහිළු සහගතයි. ඉතින් මේ වගේ බොරු සාක්ෂි නිර්මාණය කරලා අපිව එක දිගට අත්අඩංගුවටපත් කළා තියෙන එක තමයි ආණ්ඩුවේ සැලසුම් බවට පත් වෙලා තිබුණේ. හැබැයි ආණ්ඩුවේ සැලසුම එහෙම තිබුණට දැන් මේ රටේ සියලු දෙනා කරපු මැදිහත් වීම ඇතුලේ නිදහස් වෙන්න අදාළ පසුබිම නිදහස් වෙන්න අදාළ වටපිටාව අපිට නිර්මාණය වුණා. හැබැයි තාම මර්ධනය නතර කරලා නැහැ. මර්ධනය කරන්නේ කොහොමද කියලා තවමත් සැලසුම් කරමින් විවිධ ආන පනස් සකස් කරමින් ඉන්නේ. ඒකෝර අපි දන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්, ම්ලේච්ඡ පනතක්, අහෝසි කරන්න ඕන පනතක්. ඒ වගේම ඒක අහෝසි කරන්න ඕනත් අදාළ අකණ්ඩ මැදිහත් වීම අපි කරන්න ඕන. ඒ නිසා අපිව නිදහස් කරා කියලා ටටාබායි මේ අරගල ඉවරයි කියලා නැවත හැරීමක් අපේ නැහැ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනකල් මේ අරගලයක් අඬ යනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරනකල් මේ අරගලයක් අඬ යනවා. ඒ වගේම බොරු චෝදනා දාලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්තරංගන අරන් ඉන්න උතුරේ සහෝදරවරු, දකුණේ සහෝදරවරු සියලු දෙනා නිදහස් කර ගැනීම සඳහා මේ අරගලයක් අඬ යනවා. ඒතර මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කුරිරු පනතක්, ම්ලේච්ඡ පනතක් කියලා අපි කියන්නේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරියනි සහෝදරවරුනි, අපි දන්නවා අපිටම බොරු සාක්ෂි නිර්මාණය කළා අපිව රිමාන්ඩ්ගත කරලා තිබුණු විදිය. ඔබ දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ නඩුවක් තමයි ලක්ෂ්මන් කදිරගාමර මහතා ඝාතනය කිරීමේ නඩුව. ඒතකොට ලක්ෂ්මන් කදිරගාමර මහතා ස්නයිපර් කරුවෙක් අතෙන් වෙඩි තියලා ඝාතනය කරා. දීට දවස් කීපයකට කලින් කුලි වැඩ සඳහා අතු කපන කෙනෙක් එනවා ලක්ෂ්මන් කදිරගාමර මහතා ගෙදරට. ඒ අතු කපන කෙනා කුලියට ඇවිල්ලා අර ඒ වෙඩි තියපු ස්ථානය පේන තැන තියෙන අතු ටික ඇත්තට කුලී වියදමට කපලා යනවා. ඒ කපලා ගියාට පස්සේ ඒ කපලා ගිය පුද්ගලයා විතර ඔහු ඇත්තටම කුලියට වැඩ කරන කෙනෙක්. ඔහු ඇවිල්ලා කුලියට වැඩ කරලා අතු ටික කපලා ගියා කියලා ඔහු අත්අඩංගුවට අරගෙන අවුරුදු ගාණක් හිරේ තියාගෙන ඉන්නවා. ඒතර ඔහු දැන්ට අවුරුද්දකට කලින් හිරගේ ඇතුළෙදිම
කිසිම විභාගයක් නැතුව, කිසිම සාක්ෂියක් නැතුව, කිසිම නඩු විභාගයක් නැතුව හිරගේ ඇතුළේදී මිය යනවා. ඉතින් අපි අහනවා ඒවා අසාධාරණ නැද්ද? කිසිම සාක්ෂි නැතුව, කිසිම නඩු විභාග නැතුව, කිසිම ඔප්පු කිරීමක් කරගන්න බැරුව එවැනි සිදුවීම් අපි දන්නවා. කරුණාම්මාන්ලා පිල්ලයන්ලා පහුගිය කාලේ දැන් හොඳ සැප විඳින ආණ්ඩුවල ඔඩොක්කුවල හුරතල් වෙවි, නායකයන්ගේ ඔඩොක්කුවල හුරතල් වෙවි, සුර සැප විඳිනවා එල්ටීටී එකේ හිටපු නායකයෝ ටික. හැබැයි ඔවුන්ගේ අස්සෙනින් නිකුත් කරපු අයිඩෙන්ටිටියක් ළඟ තබා ගත්ත කියලා තවමත් අවුරුදු 15කට වඩා තවමත් අපිට හිරකරුව හම්බුණා හිරගෙදරදී. ඒතොර ඒ අයිඩෙන්ටිටිය නිකුත් කරපු පිල්ලයන්ලා කරුණාම්මාන්ලා හොඳට රනිල් වික්‍රමසිංහලාගේ ඒ වගේ ආණ්ඩුවල හැම ආණ්ඩුවෙම ඔඩොක්කුවල කුක්කෝ විදියට හුරතල් වෙද්දී ඔවුන් නිකුත් කරපු අයිඩෙන්ටිටියක් ළඟ තබා ගත්ත කියලා තවමත් අවුරුදු 15ක් විතර සිරගත වෙලා ඉන්න සහෝදරු ඉන්නවා. ඒතොර අපි කියනවා ඒ නිසා මේ පනත මිලේච්චයි, මේ පනත කුරිරුයි. ඒ නිසා අපි කියනවා මේ පනත අහෝසි කරනකල්, ඒ වගේම මේ සියලු දෙනා නිදහස් කරනකල් මේ අරගලය අකණ්ඩව ඉස්සරහට යනවා. අපි තාම වගකීමෙන් සම්බන්ධව දැනුවත් කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා පනත අහෝසි කරනවා කියලා මේ පනතේ නම වෙනස් කරලා PTA කියන අකුරු තුන අයින් කරලා, ඒ වගේම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත කියන එක අයින් කළා. ඒ නීති ටිකනම වෙන නමක් දාන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් අපිට ආරංචි එහෙමලු කරන්න යන්නේ. ඒ නිසා අපි කියනවා අපි ඒක ලෑසි නෑ. අපි මේ සියලු දෙනා මේකට විරුද්ධව අකණ්ඩව අරගල කරනවා කියන එක අපි මේ වෙලාවදී මතක් කරනවා. ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා ඒකේ ඉන්නවා තාමත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙපාරක් ගත්ත අරූරන්. අරූරන් අදටත් අවුරුදු 15ක් තිස්සේ ඉන්නවා. අරූරන් ළම නිදහස් කරන දාල් කිසිදු මැදි. අයියේ අයියේ. අයියෝ අම්මා. ඒ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.